නිලි වැස්ස කත්යාන අමරසිංහ රචනා කළ ස්වතන්ත්‍ර නවකතාවක් මේ ඒ පිළිබඳව ඈ සමග කළ පුංචි කතාවක් मगे पलवेनी स्वतंत्र नवकथाव मम्मीट कली परिवर्तन कृति पहलवाकितर प्रकाश पत्कलतीन नीलिवेस नवकथावट पादकवेन्े मीट औदू तुनसेकट वितर इसर हतरकोरले गमक जीवत्च तरुणे कथाव मट मे चरित एतटम मम अदील वेडुने कैगल डिस्ट्रिक्टे गमक इति मे गम आश्रितव तिब्ब जन प्रवाद जनकथा वगे देवाली मम हितना मे कथावेन टन्मेनिका चरिते पोषणे उना एतेक्कम मम हित्वा मे पहुगे कालवक्वानो पुरा मट मगे काले अत्विदीन लबुनो समाज देशपान वातावरणे सह ए आश्रित सिद्धुईं अपिट इतिहासे विनात कालेकदी तिबुन नेद्द कियन प्रश्ने मट ऐतिहुना इतिंगेन एक इतकोरे तमाई मटे हिते इन्ने इतिहासे एट मे रणमेनिका के चरित्र आराया नीलिवेस नवकथा विन रणमेनिका के चरित्र सांप्रदायिक हितन गैनिक ने में ऐट अवश्य विनो इपदिच्च ग्यामे परिसरे पला गिहिल्ला ऐट ऐट में हिमे स्वाधीन जीवित गुडनगा गन्ना इति मे आने गमने दी ऐट ऐट सेंकटगल राजधानी राजतुमागे पेमवती वेन सिद्धवेनवा इट पासे ऐय ओला एदवसल लंकावे हिटपु ओलांद जाति के समग समदतावय पटांगना इति मेतन दी तमाय मे स्त्री पुरुष समदतावल दी कोई विद्यटद गैनिकगे सित වැඩකරන්නේ කියන එක සහ ගැහණිය කොහොමද ස්වාධීන විදිහට නැගී සිටින්න උත්සාහ කරන්නේ කියන එක තමයි මේ මම මේ කතාවේදී පෙන්වන්න උත්සාහ කළා තියෙන්නේ රන්මැණිකාගේ මේ නිදහස සොයාගෙන යන ගමන හරහා මගේ පරිවර්තන කෘතිවලට විශාල පාඨක ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබුණා ඇත්තටම ඒක මගේ ගමනට ලොකු හයියක් වුණා ඒ වගේම මම විශ්වාස කරනවා මගේ පළවෙනි නව කතාව නිලිවැස්සටත් ඒ වගේ ප්‍රතිචාර ලැබෙයි කියලා ඒ මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් ධෛර්යයක් සිනමාව තුළ ස්ත්‍රී පුරුෂ සමානතාවයේ සංවාදාත්මක භාවිතයේ තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනයේ නිමිති කොටගෙන ඉදිරිපත් කරන සිනමා දැක්ම මාර්තු 10 වෙනිදා සවස 3:30ට කොළඹ 8 කින් සිටි රසෙහි ජන වාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා මෙම කෙටි චිත්‍රපට උළෙලේදී කෞශල්‍යා පතිරණගේ Have a nice day අනුරාධා කෝදාගොඩගේ දේවි තරිඳු රෑනපුරගේ Let go චිත්‍රපටය සමග රන්දි පවිත්‍රා කළු ආරච්චිගේ Be with me माधवन महेश्वरन गे अपीलियन केटी चित्रपट तिरगत वीमट नीमित अतर केटी चित्रपट निर्माण करवान समग संवाद्याग्द केटी चित्रपट उलिल अवसाने अनुमा राजकरुना अध्यक्षने करनु लेबु द कौ चित्रपट एद तिरगत वीमट नीमित वति बिनवा निम केटी चित्रपट उलिल नरमान्नट आर्ट कैफे अप सिनेमा रसिक ओबट गौरवेन्नितुव आराधना करनवा ब्लॉकबस्टर अदर दहट अपे रंग इन बॉक्स ऑफिस वार्ता तीपु इंग्लिश चित्रपटिया कॉन्ट्रबैंड You were the best of the best, but the proudest day of my life was when you turned legit. You started a family and you got out of the life. हॉलीवुड ब्लॉकबस्टर तुलिन अद ओबड तिरिन करन्ने हॉलीवुड रिदी निम्ने उपान तवत आंदोलनात्मक सिनेमा वताक अनै डॉक्टर बैगिच
කොන්ට්‍රබෑන්ඩ් සිනමාවත ඇමරිකානු සුපිරි ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන බැල්ටසා කොමාකගේ අධ්‍යක්ෂණයෙන් සහ ඒරන් ගුසිකෝස්කිගේ රචන නිර්මාණය වූවා. දෙදහස් දොළහ වසරේදී ලෝකපුරා තිරගත වූ කොන්ට්‍රබෑන්ඩ් ආන්දෝලනාත්මක සුවිශේෂී කතා තේමාවක් රැගත් ත්‍රාසය, භීතිය, කුතුහලය කැටිවුණු ක්‍රියාදාම චිත්‍රපටයේ පුරා නීති විරෝධී මද්‍රව්‍ය වළඳාම සහ ගනුදෙනු තේමා කර ගනිමින් චිත්‍රපටය නිමවා තිබෙනවා. ක්‍රිස් ෆෙරඩේ නම් නීති විරෝධී මද්‍රව්‍ය සහ භාණ්ඩ වළඳාමේ යෙදුණු සුවිශේෂී චරිතයක් හා ඔහුගේ පවුල වටා ගෙතුණු අපූර්ව කතා තේමාවක් රැගත් කොන්ට්‍රබෑන්ඩ් කී ක්‍රිස් ෆෙරඩේ ලෙස මාක් වොබර්ග් චරිතාංග රංගනයක නිරත වෙනවා. ක්‍රිස්ගේ බිරිඳ වන කේට්ගේ චරිතය සඳහා කේට් බෙකින්සේට් සමගින් හොලිවුඩ් පුරයේ අපූර්වතම හැකියාවන් වලින් පිරි රංගන ශිල්පීන් ගණනාවක් සිය රංගන හැකියාව කොන්ට්‍රබෑන්ඩ් වෙත ලබා දී තිබෙනවා. No, it's no bueno. Say goodbye to your wife. I'm coming for you. යුනිවර්සල් චිත්‍රපට සමාගම ලොව පුරා බෙදා හැරි මිනිත්තු 110ක් පුරා දිවෙන කොන්ට්‍රබෑන්ඩ් සිනමා මත නරඹන්නට ආර්ට් කැෆේ නරඹන හිරු ටීවී ප්‍රේක්ෂක ඔබට අප මෙසේ ආරාධනා කරනවා. එහෙන ලැබෙන සතියෙත් මේ වගේම රසවත් කලාතුරතුරු රසක් එක්ක ආර්ට් කැෆේ කේදී හමු වෙමු. සුබ සතියක්. සුරංගනා වන් පරදන ගමන් විලාසෙන් අපේ යන එන මං නැති කරන දන් දෙහිනි හැඟුම් වලට ලැබුම් ගන්න දෙන්න ඇයි බැරි අහක බලන් යන්නේ කොහොම ඇයි සී දේවි මොනරනුවන් හරව හරව බලන හුරතලි රවි से एक හුස්මට උරා බී ඇති කොහෙන් කොහෙට යනවා දැයි කියන් සුන්දරී අපේ සුසුමට ගිනි තැබුවේ ඇයිද කිඳරී එඩ්නා සුගතපාල විසින් ඉදිරිපත් කරන එඩ්නා සංගීත සැඳෑව මාර්තු මාසේ 14 වෙනිදා සවස 3:45ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී දස් නමසය 65 වේදිකාවෙන් කලා කටයුතු වලට මම සම්බන්ධ වුණේ 2015 වසරට හරියටම අවුරුදු 50ක් ගෙවි යනවා. ඉතින් ඒ ස්වර්ණමය අවස්ථාව සිහිපත් කිරීමේ අදහසින් පියානා වාදනය සම්බන්ධව මම ලන්ඩන් ඩිප්ලෝමාව ලැබපු සංගීත ගුරුවරියක්. ඒ නිසා මගේ 50වන කලා ජීවිතයේ ගෙවි ගිය ස්වර්ණමය අවස්ථාව සිහිපත් කිරීමට පියාන වාදන සංයුක්ත තැටියක් මම ඉදිරිපත් කරලා තියෙනවා. පුංචි කාලේ ඉඳන්ම ගීත කෝකිලාවියක් වූ රුක්මණී දේවියගේ ගීතවලට මම හුඟක් ප්‍රිය කරනවා. ඉතින් එතුමිය සිහිපත් කිරීමේ අදහසින් එතුමිය ගායනා කරපු ෆිලික්ස් ඇන්ටන් එක නිලම්බරයේ කැලුම් පිරේ ගීතය, ජගත් වික්‍රමසිංහගේ ජලයේ ගැඹුර, නිහාල් නෙල්සන්ගේ සල්ලි සල්ලි, එතකොට උපාලි කන්නංගරගේ දුම්බර මිටියාවත, ඒ වගේ ගීත කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙම සංයුක්ත තැටි ඉදිරිපත් කිරීමේදී පුංචි ප්‍රසංගයක් මම එදිනට සූදානම් කරලා තියෙනවා. ඉංග්‍රීසි ගීතයක් සමග අපේ සිංහල ගීත 3-4ක් මම වාදනය කරනවා පියානාවෙන්. මෙම ප්‍රසංගය 2015 මාර්තු මාසයේ 14 වෙනි සෙනසුරාදා මහවැලි කේන්ද්‍රයේදී හැන්දෑවේ 3:00 පැවැත්වෙනවා. ඔබ සැමගේ ආශිර්වාදයෙන් මම බලාපොරොත්තු වෙනවා.
නාලත විතාන්ගේ අධ්‍යක්ෂණය කළ නිලංජනා චිත්‍රපටය ලබන මැයි මාසයේ සිට සිනමා හල් 25ක දී තිරගත වීමට නියමිතයි. මේෙහි පූර්ව ප්‍රචාරක පටය. ඔයාගේ ජීවිතේට දැන් ඕන කරන්නේ ඔයාට ගොඩක් ආදරය කරන කෙනෙක්. ලොකු කරදරයක් වෙලා මං ආදරේ දැකලා නැහැ විඳලා නැහැ හැබැයි මං දන්නේ මට ඒක ඕනේ කියලා आर्ट कैफे उबे न्यूज गुडवादीन रसवत् कला रसकोबा उदयकांत वर्ण सूर्य अलुत्म चित्रपट गिंदरी बहुभूत उद्देक मेवन सील वेडकटित अवसान मे ओह समकल पुंच कथा भा ගන්නා වන් පරදන ගමන් විලාසෙන් අපේ යන්න එන මං නැති කරලා දන් දෙහිනි හැඟුම් වලට ලැබුම් ගන්න දෙන්න ඇයි බැරි අහක බලන් යන්නේ කොහොම ඇයි සී දේවි ගින්දරි බහුබූතය දෙක කියන්නේ මම මේට අවුරුදු 10කට පමණ කලින් නිර්මාණය කරපු බහුබූතය එක චිත්‍රපටයේ දෙවනි කොටස ඉතින් ඔයාලට මතක ඇති බහුබූත එක චිත්‍රපටි හිටපු හැඩකාර සුන්දර යක්ෂණිය ටිකිරි ඒ ටිකිරිගේ චරිතය අනුසාරයෙන් තමයි මෙවරත් බහුබූත දෙක ගින්ද චිත්‍රපට නිර්මාණ වෙලා තියෙන්නේ ඊට අමතරව ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච බන්ටි සහ ලැන්ටි කියන චරිත දෙක ඒ චරිත නිරූපණය කළේ මහින්ද පෙරරාස රොඩ්නි වර්ණකුල ඔවුන් නැවතරක් ගින්දරි බහුබූත දෙක චිත්‍රපටයට සම්බන්ධ වෙනවා ඊට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස් प्रबल अमति वरुके चरत्याक मेहित बल रंगपाणवा इतन गिंदरी किया बहुभूतेक वगेम पिता हास्य उत्पादक विनोद जनक चित्रपटियाक बहुभूत चित्रपाटी वेन्ने लंटिसा बंटी माधवेदी देदना एक तरह गवेशन सदा ගමකට යනවා එහෙදී එක්තරා තරුණියක් හම්බ වෙනවා ඒ තමයි ටිකිරි පබුද සංදීපනේ ඉතින් ඔවුන් දන්නේ මේ කවුද කියලා මේ ලස්සන කෙල්ල පස්සේ වල බලනකොට මෙයා යක්ෂණියක් යක්ෂ වේශයක් ගන්න පුළුවන් කෙනෙක් ඉතින් කොහොම හරි මේ ගැන්ලා මෙයා ඔවුන්ගේ කොළඹ නහතෙන් පැමිණෙනවා
ඉතින් එතනත් හාස්‍යන සිද්ධීන් ගොඩක් ඇති වෙනවා කෙසේ හෝ කවුරු නොහිතන විදිහ අවසානයක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ මම අවසාන ගැන මොකක් කියන්න කැමති නැහැ ඉතින් හරිම සුන්දර අත්දැකීමක් වේ මේ චිත්‍රපටය මම හිතන්නේ බහුවත එක චිත්‍රපටයකට වඩා හාස්‍යදනක සිද්ධීන් රාශියක් ගින්දර චිත්‍රපටය ඇතුළත් තරහ තියෙනවා අම්බන්තොට වරායේ පිළිතුරයක්වත් කුස්සියේ ගහපන් එතකොටවත් ලුණු මතක් වෙයි ඔන්න ලැන්ටයි දැන්නම් ලුණු මදි කියන්න එපා ඒ ආතනේ දේ බෙරිහත් දෙන්නේ ඔයි මෙහෙම යක්ෂගේ ඇණියෙක් මේ චිත්‍රපටයේ තාක්ෂණික පැත්තෙන් කතා කරන උඩම විශේෂත්වයකට තියෙන්නේ අපි මේක රෙඩ් එපික් කියන කැමරකින් ෂූට් කරේ 4K සහ 5K රෙසලියුෂන්ස් වලින් animation තියෙන shots අපි 5K වලින් ෂූට් කරලා තියෙනවා ඒකම මේ චිත්‍රපටයත් 5.1 සරවුන්ඩ් සවුන්ඩ් තාක්ෂණයෙන් තමයි කරේ කාලිංග ගිහන් පෙර තමයි මේ ශබ්ද සලසුම් කරන්නේ සහ මේ මික්සින් ඔක්කොම ශ්‍රී ලංකාව ඇතුළත ඔක්කොම කරේ මෙහි අපි විශේෂ වර්ණ ගැන්වීම් වගේක් කරලා තියෙනවා ඒකම දැන් අපි DCP එකත් ලෑස්ති කරලා 35 prints වලට ලෑස්තිලා තියෙන්නේ මම හිතන්නේ තව සිංහල අවුරුදු වලින් පස්සේ 2015 දී චිත්‍රපටය රිලීස් වෙන නියමිතයි මදන්නේ පාට් 1 එකට වඩා ගොඩක් එන්ටර්ටේනින් පැත්තෙන් වැඩි ගොඩක් හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ළඟදීම අය බලන්නට සිනමා හලට යාමට සූදානමින් සිටින්න. ගින්දරි. ගින්දරි හෙවත් බහුභූතයෝ දෙක. සුගත් සමරකෝන්ගේ නවතම චිත්‍රපට 6ක මූරතු ලලක් පසුගියදා තරංගනි සිනමා ශාලාවේදී පැවැත්වුවා. මේ තොරතුරු ඒ ගැන. මේ චිත්‍රපටි නිෂ්පාදනයට සම්බන්ධ වුණේ මම මගේ හිතවත් අධ්‍යක්ෂකවරයා නිසාම තමයි. නමුත් ව්‍යාපාරිකයෙක් හැටියට ව්‍යාපාරික මනසක් එක්ක කරපු දෙයක් නෙමෙයි කියලා කියන්න පුළුවන්. නමුත් ව්‍යාපාරයක් තමයි අවසානයේදී මේකෙන් සිදුවෙන්නේ. දැන් මම මෙතන චිත්‍රපටි 6ක් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුණා. අනිවාර්යයෙන් මේක කරනවා අවුරුදු 2-3ක් ඇතුළත ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන මාසේ නැත්තම් ඊළඟ අප්‍රේල් මාසේ මුල පළවෙනි එක අපි පටන් ගන්නවා. වේදිකාව අතික්‍රමණය කරපු සුගත් සමරකෝන් ඔහු අද ලොකු උඩුගම්බලා පීනීමක් කළා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මං හිතන්නේ මේක චිත්‍රපටයේ ලෝකයේ ඉතාමත්ම ප්‍රබුද්ධ අවස්ථාවක්. සෑහෙන කලාකරුවන්, කාර්මික ශිල්පීන්, නළු නිළියන්, සංගීතවේදීන්, නර්තන ශිල්පීන් මේ වගේ රසක් සහභාගි කරගෙන මේ කරන දවන්ත නිර්මාණ කාර්යභාරය ලේසින් කෙරෙකට අතපොවන්නට බැරි දෙයක්. ඉතින් මං හිතනවා මහු මේ කරන්න හදන චිත්‍රපට 6 අපිට විශාල දෙයක් අපේ රටේ ජනතාවට ලැබෙයි. මොකද අපි එදිනෙදා දකින චරිතවලට අමතරව අපේ අතීතය මේ තුලින් අපිට දකින්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. අපිත් මේකෙන් යම්කිසි උනන්දුවක් ඇති වුණා. මේ වගේ මේ කලාකරුවෝ මේසරම් පරිශ්‍රමය අද්දරනවා නම් අපි දේශපාලඥ වශයෙන් අපිට තියෙන ලොකු වගකීමක් මේ 2500කට එහා විද්‍යාවතරණයට ඉස්සෙල්ලා ඉතිහාසය ගැන අපි හොයන්න ඕනේ, ගවේෂණය කරන්න ඕනේ, ඒවා එළි දක්වන්න ඕනේ කියන එක පිළිබඳ ලොකු හැඟීමක් මට අද මේ දැනට සහභාගීම තුලින් ලැබුණා. මං සුගත් අයට සුබ පතනවා එක ඉදින්ම.
ජයවේවා කියලා මේ සියලුම චිත්‍රපටි සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මට සන්තෝෂයි මොකද හේතුව මගේ නිර්මාණ දෙකක් කුවේණිය හැලපල කුමාරි හාමි සාර්ථක වුණා විචාරක ප්‍රේක්ෂක ගෞරවාර්ථ ලැබුණා ඉතින් ඒක සන්තෝෂයි ඒ සතුටත් එක්කම පටාචාරා චිත්‍රපටි වැඩිනම් කරගන්න හම්බුණා මට ඒකට සතුටයි ඊළඟට දැන් මේ මංග අවුරුදු 25 30 දිවිච්ච පිටපත් හයක් මම මට සූත්‍ර නිෂ්පාදකෙක් හම්බුණා මම එතුමාට පරිත්‍යාග කළා ඉදිරියට මේ චිත්‍රපටි කෙනෙක් කරනවා